හයි බෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද අපි යන්නේ කල් තියා ගන්න පුළුවන් විදියට ගොඩක් රසට මාළු ඇඹුල් තියල් එකක් හදා ගන්න විදිය බලන්න. අපි බලමු ඒකට මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. අපිට අවශ්‍ය වෙනවා කෙළවලු මාළු කිලෝග්‍රෑම් 1ක්, ගොර්ක ග්‍රෑම් 100ක්, ගම්මිරිස් මේස හැඳි 5ක්, කරපිංචා, කුරුඳු පොතු, සුදු ලුණු බික් 5ක්, ඉඟුරු අඟල් 1ක කැබැල්ලක්, ලුණු තේ හැඳි 3ක්. ඊළඟට අපි මේ විදිහට භාජනයක් ලිපේ තියලා ඒකට වතුර එකතු කරලා ගොරක ටික එකතු කර ගන්නවා. ඊළඟට මම මේකට ලුණු ටිකක් එකතු කරලා ගොරක එක හොඳට තඹ ගන්නවා. මේ විදිහට පියනකින් වහලා ගොරක එක මද ගින්නේ හොඳට තඹ ගන්න. ඒ අතර මේ විදිහට මම සුදු ලුණු සහ ඉඟුරු ටික හොඳට තලා ගන්නවා. ඔයාලට පේනව ඇති ගොරක එක දැන් ටිකක් තම්බිලා තියෙන්නේ. නමුත් වතුර ඉතිරි වෙලා තියෙනවා. ගොරක එක ගොඩක් soft වෙන ප්‍රමාණයට අපි ගොරක එක තම්බ ගන්න ඕනේ. හැන්දකින් පොඩි වෙලා පොඩි වෙනවද කියලා ඔයගලන්ට හැන්දකින් තද කරලා බලන්න පුළුවන්. මේ විදිහට වතුර ටික හොඳටම හිඳිලා යනකම් ගොරක එක හොඳටම soft වෙනකම් අපි ගොරක එක තම්බ ගන්න ඕනේ. ඊළඟට මේ විදිහට grind cup එකට ගොරක ටික එකතු කර ගන්න පුළුවන්. ගොරක ටික එකතු කරගෙන අපි හොඳට ගොරක ටික grind කර ගන්න ඕනේ. මේ වගේ ප්‍රමාණයක් එනකන් අපි ගොරක එක හොඳට grind කර ගන්න ඕනේ. ඊළඟට මම මේ විදිහට භාජනයකට අපි ගත්ත මාළු ටික හොඳට සෝදලා ඒ වගේම වතුර හොඳින් පිස දාලා තමයි අරගෙන තියෙන්නේ. ටිෂු එකකට අපිට මාළු ටික දාලා වතුර ටික හොඳට තෙතමාතු කරලා ගන්න පුළුවන්. ඊළඟට මේ විදිහට මම ලුණු ටික එකතු කර ගන්නවා. ඊළඟට මම ගොරක මේස හැඳි 4ක් එකතු කර ගන්නවා. අපි හදාගත්ත ගොරක පේස්ට් එකෙන් ගොරක මේස හැඳි 4ක් මේ විදිහට එකතු කර ගන්නවා. ඊළඟට මම ගම්මිරිස් මේස හැඳි 5ක් මේකට එකතු කර ගන්නවා. ඊළඟට මම මේකට කහ තේ හැන්දකුත් එකතු කර ගන්නවා. මේ විදිහට හොඳට මාළු එක අත ගා ගන්න ඕනේ. හොඳට මාළු වලට මේ ගොරකා ගම්මිරිස් කහේම හොඳට සීසන් වෙන්න ඕනේ. ඒ නිසා හොඳට මේ විදිහට අත ගා ගන්න ඕනේ. ඊළඟට මම තලාගත් සුදු ලුණු සහ ඉඟුරු ටිකත් මේකට එකතු කර ගන්නවා. ඊළඟට මම ඇඹුල් තියල් එක හදන භාජනය මේ විදිහට අරගෙන භාජනයේ අඩියට මේ විදිහට කරපිංචා ටිකක් අතුරනවා. අඩිය අල්ලන එක වලක්ව ගන්න තමයි අපි මේ විදිහට කරපිංචා යටින්ම අතුරන්නේ. ඊළඟට මම කුරුඳු පොතු ටිකත් මේ විදිහට දානවා. ඊළඟට මම ඉතුරු කරගත්ත සුදු ලුණු සහ ඉඟුරු ටිකකුත් මේ විදියට දා ගන්නවා. ඊළඟට මම මාළු ටික මේ විදියට හොඳට අතුර ගන්නවා. මේ විදිහට අපි මාළු ටික ඔක්කොම හොඳට අතුර ගන්න ඕනේ.
මෙතන මම අරගෙන තියෙන කෙලවල්ල මාළු ඒ වගේම ඔයගලන්ට බල මාළු උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මම භාජනයක් ලිපේ තියලා මේ විදිහට මාළු එක ලිපේ තියා ගන්නවා. ෆ්ලේම් එක අඩුම කරලා අපි මාළු එක මද ගින්නේ හොඳින් තඹ ගන්න ඕනේ. වතුර අපි පොඩ්ඩක්වත් මේකට එකතු කරන්නේ නැහැ. මේක මද ගින්නේ තඹ ගන්නකොට මාළු වල යුෂ එළියට ඇවිලා ඒ යුෂ වලින්ම මාළු එක හොඳට තැම්බෙනවා. මේ වගේ ගොඩක් අඩු ෆ්ලේම් එකකින් තමයි මාළු එක අපි තඹ ගන්න ඕනේ. සැරින් සැරේට අපිට පුළුවන් හට්ටිය දෙපැත්තෙන් අල්ලලා පොඩ්ඩක් සොලවන්න. ඒ ඇරෙන හැන්දකින් අපි එහෙට මෙහෙට හරවන්නේ නැහැ. දැන් අපේ මාළු තියල් මාළු ඇඹුල් තියල් එක හැදිලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා අපි වතුර එකතු කරේ නැති වුණාට මාළු එක හොඳට තැම්බිලා තියෙන්නේ. මද ගින්නේ මාළු ටික තැම්බෙනකම්ම අපි මේක හොඳින් ලිපේ තියාගන්න ඕනේ. ඉතින් මේ මාළු ඇඹුල් තියල් එක ගොඩක් රසයි. ඒ වගේම අපිට මේ මාළු ඇඹුල් තියල් එක ගොඩක් කල් තියා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට මාළු ඇඹුල් තියල් එකක් හදලා අමුත්තන්ට සංග්‍රහ කරන්න පුළුවන්. ඒ වගේම ගෙදර වුණත් ඔයගලන්ට මේ වගේ මාළු ඇඹුල් තියල් එකක් හදලා ටික කාලයක් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ මාළු ඇඹුල් තියල් එක හදලා බලන්න. හදලා බැලුවොත් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න, වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. සුබ දවසක්.